ජාතික ජනබලවේගේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිතුමත් එවගේම අපේ රංජන් ජයලාල් සහෝදරයාත් මමත් සම්බන්ධ කරගෙන මේ දවස්වල තිලිනිගේ ඩිපෝසිට් ලයිස්තු අපි ඉන්නවා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාර පළ කරනවා. එනිසා අපි කියන්න ඕනේ රාජපක්ෂ වලව්වල අසූචි බුදින අර සමාජ මාධ්‍යවල පුලියට ලියන්නන්ට අඩුම ගණන් ඉගෙන ගනිල්ලා මොකක් හරි ලියනකොට ඒකේ සත්‍ය තොරතුරු තියෙනවා කියලා තහවුරු කරන්න. මේන් අභියෝගේ. අපි දැන් උඹලට අභියෝග කරනවා. දැන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස්පතිතුමාට අපි කියනවා. ඔබතුමාට තියෙන මෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි දාලා තියෙනවා. දැන් වහාම පරීක්ෂා කරලා අපේ නම් තියෙනවා නම් නම් විතරක් නෙමෙයි දාපු සල්ලිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ වෙන කිසිවක් නෙමෙයි. අපේ රටේ කළු සල්ලි තමයි මේ තිලිනිලා ළඟ මේ කැරකෙන්නේ, ජානකිල ළඟ මේ කැරකෙන්නේ. ඒ නිසා මේ ව්‍යාපාරය කියන්නේ නිකම්ම හැදිච්ච එකක් නෙමෙයි. මේ රාජපක්ෂලත් එක්ක ගනුදෙනු කරපු, මේ ආණ්ඩුත් එක්ක ගනුදෙනු කරපු, මේ ළඟ ඉන්න කළු සල්ලි, රටට බදුණු ගෙවපු සල්ලි ආයෝජනය කරපු මිනිස්සුන්ගේ ලයිස්තුවක් ගැන මේ කියන්නේ. ඒ නිසා දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක් තියෙනවා. මොකද්ද? රටේ බදු ආදායම අඩුයි. මේන් බදු ගෑවන්න නැති මිනිස්සු හොරට සල්ලි දීලා තියෙනවා තිලිලාට. දැන් හොයන්න සල්ලි දීපු හැටි. ඒ වගේම අපි අහනවා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසියට අපි කියනවා තිලිනිට මේ ගනුදෙනුව කරගෙන යද්දි, බිස්නස් එක කරගෙන යද්දි කවුද ප්‍රභු ආරක්ෂාව දුන්නේ? අරලියගහ මන්දිරේ තියෙන්න ඕනේ ප්‍රභු ආරක්ෂාව. අරලියගහ මන්දිරේ ජන අගමැතිට හම්බෙන්න තිබිච්ච ප්‍රභු ආරක්ෂාවෙන් කොහොමද මේ ජාවාරම් කාර්යයකට ආරක්ෂාව දුන්නේ? අන්න දැන් හොයන්න. එතකොට මේ වගේ අගමුල් පේදෙනවා. මේ තියෙන වෙන කිසිවක් නෙමෙයි. මේ රනිල් රාජපක්ෂලාට මේ රටේ වංචා දෝෂණ පිළිබඳ තියෙන ප්‍රබලම චෝදනා තියෙන මේ අයට. මේ අය සුද්ධ කරන්න මේ කුලියට කහින කුලියට ලියන රාජපක්ෂලා ගසූච බුදිනුන් හැමදාම මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා අපේ ව්‍යාපාරවලට, අපේ දේශපාලන පක්ෂවලට, අපේ චරිතවලට හානි කරන්න හැදුවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියනවා උඹලට ඒවා කරන්න බොහොම කල්යයි. උඹලට ඒවා කරන්න බැරි වෙයි. ඇයි? එහෙම කරන්න ඕන නම් අපි මෙතන ඉන්නේ නැහැ. එහෙම කරන්න ඕන නම් අපි මේ ව්‍යාපාරවල වැඩ කරන්නේ නැහැ. එනිසා දැන් මේ කළු සල්ලිකාරයෝ කවුද කියලාත් හෙළි කරා නම් රටට පුළුවන් අන්නේ කළු සල්ලි ටිකත් අය කරගන්න, මේ සල්ලි දාපු අයත් හොයාගන්න පුළුවන්. එනිසා මේක හොයන් යනකොට දැන් අන්න තිලිනි හිරගෙදර ඉඳන් කට උත්තර දෙනවා. ජානකී සිරිවර්ධන තමයි මේකට උදව් කරේ. මෙයාට තමයි වැඩිපුර සල්ලි දැම්මේ. කොහෙද? ක්‍රිස් ගනුදෙනුවට සම්බන්ධ නාමල් රාජපක්ෂගේ හිතවතිය මේ. එනිසා දැන් එයත් එක්ක තමයි මේ ගනුදෙනුව දිගට ගිහිල්ලා තියෙන්නේ. ඒතර නාමල් රාජපක්ෂ මේක පිටිපස්සෙ ඉන්නවා. අර මහින්ද රාජපක්ෂලා හැමදාම යන අභයාරාමේ පන්සලේ ලොකු හාමුදුරන්ගේ ජිප් එක අරන් ගිහිල්ලා, ජිප් එක අරන් ගිහිල්ලා කෝටි 3000ක් දීලා නැතුව අවුරුදු 3ක් තිස්සේ පැමිණිලි දාන්න නැතුව ඉඳලා ඊයේ පෙරේද තමයි පැමිණිලි දාලා තියෙන්නේ. ඇයි? මේක පිටිපස්සේ දේශපාලඥයෝ ඉන්න, මේ ප්‍රභුවරු ඉන්න, රාජපක්ෂ පවුල ඉන්න. ඒසම අපි කියන්න ඕනේ රාජපක්ෂ වෙනුවෙන් කොලියට ලියනවුන්ට දැන් අන්න තියෙනවා අභියෝගයක්. අපි කියනවා CID එකට මේ රටේ රාජපක්ෂලා ගැන, මේ රටේ ගෝඨාභය ගැන මොනා හරි Facebook වල දැම්මනම් එක රැයෙන් ගිහිල්ලා අනුරාධපුරයට ගිහිල්ලා හොයන් ආවා. අපි දන්නවා. දැන් මෙන්න ඕගොල්ලන්ට තියෙනවා. අපි ලින්ක් එක දීලා තියෙනවා දාපු. මෙයා ප්‍රචාරය කරපුවාගේ විස්තර දීලා තියෙනවා. දැන් හොයලා අහන්න මොකද ඒගොල්ලෝ දන්නව ඇතිනේ සල්ලි දාපු අය. මේ රටට අපරාධනේ අහිමි වෙන්නේ මේ ධනය. ඒ නිසා ඒ සල්ලි දාපු අය හොයන් ඇවිල්ලා දැන් දඬුවම් දෙන්න. ඒ නිසා වහාම මේ කළු සල්ලි තැන්පත් කරපු අය හෙළිදරව් කරන්න. මේ ජාවාරමට සම්බන්ධ වෙච්ච කාන්තාවන්ට ප්‍රභූ ආරක්ෂාව දීපුව කවුද කියලා හෙළිදරව් කරන්න. මේ ජාවාරම් පිටිපස්සේ